අපිට දැන් දැනගන්නට ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග මාණ්ඩලික එකඟතාවයකට ආවා කියලා. ඉස්සලම අපි සන්තෝෂ වෙනවා සතුට වෙනවා මේ දැන් හරි රාජ්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මේ එකඟතාවයට පැමිණීම සම්බන්ධයෙන් අත වශයෙන්ම මේ එකඟතාවය කියන්නේ ලංකාවේ අර්බුදයෙන් ගොඩ එන පළවෙනි පියවර. මොකද මම 2020 පාර්ලිමේන්තුවට ආපු දවසේ රජයට කිව්වේ එදා IMF එකට ගියා නම් අපිට IMF එකයි ලංකාවයි අතර පමණයි එකඟතාවයක් අවශ්‍ය උනේ. නමුත් පස්සට යන්න යන්න ලංකාවේ ණය තිරසාරභාවය නැති වෙන්න වෙන්න එය ද්විපාර්ශ්වික එකඟතාවයකින් එහාට ගිහිල්ලා තව පාර්ශ්ව රාශියක් එකතු කරගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ණය හිමියන් සමග දැන් ශ්‍රී ලංකාව එකඟතාවයකට ආවොත් තමයි ජාත්‍යන්තර මූල අරමුදලෙන් ඔය අද එකඟ වෙච්ච මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට කවුරු හරි හිතුවොත් හරි දැන් අද හැන්දෑව වෙනකොට IMF එකේ චෙක් එකක් ලියයි කියලා, එහෙම වෙන්නේ නැහැ. ඊළඟ අදියර තමයි ද්විපාර්ශ්වික ණය හිමියන් සමග අපි සාකච්ඡා කරන්න ඕනේ. මූලික වශයෙන්ම ඒ තමයි චීනය ලංකාවේ රජයට සහ රාජ්‍ය ආයතනවලට දීලා තියෙන විදේශ ණය වලින් මම දන්නේ 20%කට කිට් වෙන ප්‍රමාණයක් චීනයට තමයි මූලික වශයෙන් එක්සිම් බැංකුව චයිනා එක්සිම් බැංක් සහ CDB චයිනා ඩෙවලොප්මන්ට් බැංකු යන බැංකු දෙකට අපි ගෙවන්න තියෙනවා. ඉතින් ඒ නිසා චීන සමග වහාම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කරන්න වෙනවා. ඊළඟට ඉන්දියාව සමග සාකච්ඡා කරන්න වෙනවා. ඊළඟට බහුපාර්ශ්වික ආයතන, ඒ කියන්නේ ලෝක බැංකුව, ඊළඟට ආසියානු සංවර්ධන බැංකුව වගේ ඒ බැංකු සමග සාකච්ඡා ආරම්භ කරන්න වෙනවා. ඊට පස්සේ සහ සමගාමීව ජාත්‍යන්තර බැඳුම් කර ISB International Sovereign Bond වලින් ලංකාවට ණය දීලා තියෙන ඒ ආයතන සමග සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒකට තමයි අපි අර ලසාඩ් කියන ෆයිනෑන්ෂල් ඇඩ්වයිසරි ෆර්ම් එකයි ක්ලිෆර්ඩ් චාන්ස් කියන නීතිඥ සමාගමයි අපේ කන්සල්ටන්ස්ලා හැටියට බඳවගෙන තියෙන්නේ. ඊට පස්සේ යම් කිසි සාර්ථක තත්වයකට අපිට ඒ සාකච්ඡා ගේන්න පුළුවන් වුණොත් අපිට අස්සම් කරන්න අවශ්‍ය නැහැ කොච්චර ණය කපා හරින්නේ කට්ටිය සූදානම්ද, කොච්චර පෝස්ට්පෝන් කරන්න කල් දාන්නේ කට්ටිය සූදානම්ද කියන එක. නමුත් සාර්ථකව ඒ සාකච්ඡා ඉදිරියට ගියොත් එතකොට පුළුවන් IMF එකට මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක, ඒ කියන්නේ මාණ්ඩලික එකඟතාවය, උන්ගේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයට, එමත් නැත්නම් එක්සිකියුටිව් ඩිරෙක්ටර්ස් ලගාවට අරගෙන ගිහිල්ලා එතනින් අනුමැතිය ලැබුණොත් ලංකාවට මේ ණය තිරසාර කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා. එහෙමනම් IMF එක පළවෙනි චෙක් එක ලියාවි. එතකොට අද ඉඳලා තමයි අත වශයෙන්ම මේ වැඩේ අමාරු කොටස පටන් ගන්න. දැන් මෙතන මූලික දේවල් කිහිපයක් තියෙනවා අපි තේරුම් ගන්න ඕනේ. IMF එක මොකද කියලා තියෙන්නේ කියලා, එක ඔවුන් කියලා තියෙන්නේ ලෝකේ අඩුම රාජ්‍ය ආදායමක් තියෙන රට තමයි ලංකාව, 8%ටත් වඩා අඩුයි. දැන් ඒක සීක්‍රෙන් ඉහළ දාන්න ඕනේ කියලා.
එතකොට මේක රෙවනිව් කන්සොලිඩේෂන් බේස්ඩ් ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට් එකක් මේ ස්ටැබිලයිසේෂන් එක කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ අපේ ඒගොල්ලෝ නම්බරයක් දීලා තියෙනවා. පළවෙනි පාර තමයි නම්බරේ මාධ්‍යයට ඇවිල්ලා තියෙන්නේ 2.3. මොකද්ද මේ 2.3 කියන්නේ? 2024 ඉවර වෙනකොට 2.4ක් මේ දරදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ප්‍රාථමික මේ අයවැයක් ලබා ගන්න ඕනේ කියලා. මේ ප්‍රාථමික අයවැයක් කියලා කියන්නේ ප්‍රයිමරි මේ සර්ප්ලස් එකක් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලැබෙන ආදායමෙන් සියලු මේ රිකරන්ස්, ඒ කියන්නේ එදිනදා වියදම් සහ ප්‍රාග්ධන වියදම් අයින් කරලා ඊට පස්සේ ඒකෙන් පොලිය අයින් කරාම ලැබෙන මේ වෙනස තමයි ප්‍රයිමරි ඩෙෆිසිට් එකක් කියලා කියන්නේ. එතකොට එතනට යන්න නම් එක පැත්තකින් වියදම සෑහෙන අඩු වෙන්න ඕනේ, අනිත් පැත්තෙන් බදු වැඩි වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ කලින් ආණ්ඩුව නම් බලාපොරොත්තු වුණේ මේ ප්‍රයිමරි ඩෙෆිසිට් එක බිඳුවකට වගේ ගේන්න 2025 වෙනකොට, එමත් නැත්නම් 24 වෙනකොට. නමුත් මේකේ පේන විදිහට IMF එක සමග මේගොල්ලෝ එකඟ වෙලා තියෙන්නේ ඊට වඩා දැඩි ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න. ඒ කියන්නේ වැට් එක සමත් සමහර විට වැඩි වෙන්න වෙයි, වැට් එකේ නෙට් එක තවදුරට ව්‍යාප්ත වෙන්න වෙයි, ත්‍රෙෂෝල්ස් තව අඩු වෙන්න වෙයි. මොකද දැන් හෙට වෙනකොට වැට් එක 15ට ගෙනිච්චාට හෙට වෙනකොට අර සෝෂල් සිකියුරිටි ලෙවි කියලා තව බද්දක් ගහනවා. ඒක ටර්න් ඕවර් ටැක්ස් එකක් හැටියට 2.5%කට එන්නේ. හැබැයි ඒක වැට් එකක් හැටියට සාපේක්ෂව බැලුවොත් 4.5%ක වාගේ වැට් ප්‍රතිශතයක්. එතකොට 15යි 4.5%යි කිව්වොත් 4යි කිව්වොත් 19යි ගෙවන්න තියෙන බදු ප්‍රමාණය. හැබැයි ඊටත් වඩා වැඩි වෙන්න වෙයි වාගේ මේ අලුත් ඉලක්කමත් එක්ක. ඒක එක දෙවනි කාරණාව තමයි මේ කට්ටිය කියන්නේ මොනිටරි ස්ටැබිලිටි අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ උද්දමනය දැනට 94%ට ගිහිල්ලා තියෙනවා ආහාර උද්දමනය. කොහොම හරි උද්දමනය අඩු කරගන්න ඕනේ. ඒකට සල්ලි අච්චු ගන්න එක නවත්තන්න වෙනවා. බජට් එකේ ඉන්ටරිම් එකේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලා තිබුණා කෙටි කාලීනව එක කරගන්න අමාරු වෙයි කියලා. නමුත් මං හිතන්නේ ඒකට ඉඩක් නැති පාටයි මේ අස්සම් කරලා තියෙන කිවිසුමේ. එතකොට පොලි අනුපාතය දැන් අද වෙනකොට 30 පැනලා තියෙනවා මේ ගවර්න්මන්ට් සිකියුරිටිස් වල. මේක සමහර විට තවදුරටත් යම්සි ප්‍රමාණයක් ඉහළ යන්න වෙයි. ඔයගේ ගැටලු තියෙනවා. නමුත් කෙටි කාලීනව මේ දේ කරන්න සිද්ධ වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊළඟට එක්ස්චේන්ජ් රේට් එක සම්බන්ධයෙන් කියන්නේ කට්ටිය මාකට් ඩිටර්මින්ඩ් එක්ස්චේන්ජ් රේට් එකට එන්න අවශ්‍යයි. ඊට පස්සේ කොහොම නමුත් අපිට අපේ රිසර්වස් ෆොරෙක්ස් රිසර්වස් බිල්ඩ් අප් කරන්න අවශ්‍ය වෙනවා කියලා. හැබැයි මේක ඉතාමත්ම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දූෂණය සම්බන්ධයෙන්. මෙච්චර කාල IMF එක දූෂණය සම්බන්ධයෙන් මේ එකඟතාවයකට රජයත් එක්ක කොන්දේසියකට ඇවිල්ලා තිබුණේ. නමුත් මේ පාර කියනවා අලුත් නීති ගේන්න වෙයි, තියෙන නීති වෙනස් කරන්න වෙයි. මොකද මේ දූෂණය නිසා මේකෙන් අර්ථකථනය වෙන්නේ අත්‍යික දූෂණය නිසා තමයි ලංකාව මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියලා. එතකොට දූෂණයට විරුද්ධව, වංචාවට විරුද්ධව, හොරකමට විරුද්ධව අලුත් නීති රීති අවශ්‍ය වෙන බව තමයි මේ අදහසන් කරලා තියෙන ඒකකතාවෙන් අපිට පේන්නේ. මං හිතන්නේ මේ කවුද කියනවා මම ඩ්‍රයිව් කරන ගම මේ ලයිව් එක කරන්න එපා කියලා. මම අත වශයෙන්ම අද මම වාහනේ මේ ඩ්‍රයිව් කරන්නේ නැහැ. අද
පොඩ්ඩක් පාර්ලිමේන්තුවෙන් එළියට එන්න වුණා. මේ මේ වෙඩින් එක වෙඩින් එක අසන් කරලා තියෙන වෝටර් සෙන්ච් එකට එන ගම. එතකොට මේ ඒ ඒ දූෂණ නැවැත්වීම සඳහා දැඩි නීති රීති ගෙනෙනවා. ඒකට ඉරාන් වික්‍රමරත්න අපේ මන්ත්‍රීතුමා යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කරලා තියෙනවා. මම ඔහුත් එක්ක 100% ඒවත් එක එකඟ වෙනවා. එකක් තමයි මේ ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොසිකියුටර්ස් ඔෆිස් එකක්. ඒ කියන්නේ ස්වාධීන නීති පවරණ ආයතනය. දැන් වැඩේ වෙලා තියෙන්නේ මේ නීතිය තිබ්බට නඩු දැම්මට මේ සමහර නඩු දාන්නේ නැහැ. සමහර නඩු විතරයි දාන්නේ. සමහර ලාට දාපු නඩු ඉල්ලාස් කර ගන්නවා. ඊට පස්සේ ආය නඩු දාන්නේ. ඒතර දේශපාලන හස්තය ක්‍රියාත්මක වෙන්නේ මෙතන. හරි, එතකොට අපිට පුළුවන් නම් දේශපාලනයෙන් තොර නඩු දැමීමේ ක්‍රියාවලියක් මේ ස්ථාපනය කරන්න. මම හිතන්නේ ඒක මේ ඉතාමත්ම මේ ධනාත්මක ප්‍රතිසංස්කරණයක් හැටියට මම හිතන්නේ කවුරුත් පිළිගන්නේ. ඒතර මේ සියලු කාරණාත් එක්ක තමයි අද මේ මේ එකඟතාවයට ඇවිල්ලා තියෙන්නේ. අපි සතුටු වෙනවා. මේ මොකද මේක රජයට නෙමෙයි ලංකාවේ ජනතාව වෙනුවෙන් තමයි අපි කොයි වෙලාවෙත් කතා කරන්නේ. ආණ්ඩුව මොකක් වුණත් මේක මීට කලින් තමයි, ගොඩාක් කලින් තමයි කරන්න තිබුණේ. කරේ නැහැ. අපේ රට දැන් බංකොලොත් වෙලා. මෙතනින් එළියට ගන්න නම් සෑහෙන අමාරු ප්‍රතිසංස්කරණ ඉස්සරහට සිද්ධ කරන්න වෙයි. ඊයේ මගේ පාර්ලිමේන්තුවේ කතාව කිව්වා වගේ මන් දන්නේ මෙච්චර කල් මේ සියලු ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වෙච්ච කණ්ඩායම් මේ ප්‍රතිසංස්කරණ කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දෙයිද කියලා. ඒක තමයි මම අර කොහාගේ මේ මේ කාක්කුඩුවේ කතාව කිව්වේ. නමුත් අපි හැකි උපරිම දායකත්ව විපක්ෂයක් ඇරියට අපි අවශ්‍ය කාරණාවලට ලබා දෙනවා. මූලික වශයෙන් මම රාජ්‍ය මුදල් මේ කාර්ක සභාවේ සභාපති හැටියට උත්සාහයක් ගන්නවා පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එක තැනකට ගෙනහිල්ලා ඔවුන්ට මේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සඳහන් කරලා කරුණු පැහැදිලි කරලා උපදේශකවරුන් සහ ස්වාධීන ආර්ථික විශේෂඥයන් ගෙනල්ලා ඇයි අපි මේ දේ කළ යුත්තේ කියන එක වටහලා දීලා පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. හැබැයි අපි එක දෙයක් සම්බන්ධයෙන් දැඩිව මේ පෙනී හිටිනවා. ඒ තමයි ජාත්‍යන්තර මූලාර මුදල මේක සඳහන් කරලා තියෙන ප්‍රධාන කාරණාවක් හැටියට. ඒ කියන්නේ to protect the vulnerable communities. ඒ කියන්නේ අපි සමාජ ආරක්ෂණ දැල මීට වඩා ශක්තිමත් කරන්න ඕනේ. මොකද මම විශ්වාස කරන විදිහට අපේ රටේ ජනගහනයෙන් 50%කට කිට්ට වෙන ප්‍රමාණයක් දරිද්‍රතාවයට එක්ක වැටිලා ඉන්නවා, වැටෙමින් ඉන්නවා. ඒ නිසා ඔවුන්ව රැක ගන්න, ඔවුන් ආරක්ෂා කරගන්න රජයට විශාල වගකීමක් තියෙනවා. මොකද අපේ රටේ මිනිස්සුන්ගේ වැරද්දෙන් නෙමෙයි අපේ රට බංකොලොත් වෙලා මිනිස්සුන්ගේ ඉතිරි කිරීම 70%කින් වාෂ්ප වුණේ ඒ සමහර දේශපාලනඥයන්ගේ අමනෝඥ තීරණ නිසා. ඒගොල්ලෝ මේ විශේෂඥ උපදේශ වලට ඇහුම්කන් නොදීපු නිසා ඒගොල්ලෝ තමන්ට ඕන විදියට තමන්ගේ පෞද්ගලික බුදුලයක් හැටියට මේ රටේ මේ ධනය මේ විනාශ කරපු නිසා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට මේ විදියට නොවෙන්න මේ දූෂණයට විරුද්ධව වැඩ කරන්න ඒ අවශ්‍ය නීති වලටත් එකඟ වෙනවයි කියලා කියපු නිසා මේක අරගලයේ ජයග්‍රහණයක් හැටියට මම දකිනවා. ඊළඟට මේ තත්ත්වෙත් එක්ක මොකද වෙන්නේ කියලා අපි පස්සට කතා කරමු. Bonjour.
විවරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.